සියලු දෙනාටම සුබ දවසක්. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ SketchUp වල තියෙන shade face edges පිළිබඳව. ඕගොල්ලන්ට බලන්න පුළුවන් view menu එකේ edge style සහ face styles කියලා මේ වගේ option දෙකක් තියෙනවා. අපි මුලින්ම face style පිළිබඳව සලකා බලමු. face style එකේ default විදිහට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් shaded with texture කියන එක automatically click වෙලා තියෙනවා. අපි මේකේ wireframe කියන option එක බලමු. wireframe කියන option එක දාගත්තයින් පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් scene එකේ තියෙන හැම object එකක්ම wireframe විදිහට බලා ගන්න පුළුවන්. අපි face style එකේ hidden line කියන option එක තෝරගෙන බලමු. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් wireframe එකේම පිටුපසේ තියෙන line අයින් වෙලා line hide වෙලා ඕගොල්ලන්ට තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු shaded කියන style එක තෝරගෙන. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් shaded තෝරගත්තයින් පස්සේ textures display වීමක් සිද්ධ වෙන්නේ නැහැ. color shade විතරක් select වෙලා ඕගොල්ලන්ට scene එකේ තියෙන හැම object එකක්ම බලා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු monochrome style කියන option එක. ඕගොල්ලන්ට ඒක දාගත්තයින් බලා ගන්න පුළුවන් scene එකේ තියෙන හැම object එකක්ම කළු සුදු ආකාරයට, එහෙම නැත්නම් මොනෝක්‍රෝම ආකාරයට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. face style වල තව option එකක් තියෙනවා x-ray කියලා. අපිට මේ x-ray කියන option එක ඕනෑම option එකක් සමග use කරන්න පුළුවන්. අපි මේ x-ray කියන option එක තෝරගත්තයින් පස්සේ ඔයගලන්ට බලන්න පුළුවන් object වල විනිවිදභාවයක් පේනවා. පිටිපස්සෙන් තියෙන කොටස් ඔයගොල්ලන්ට x-ray එකක් විදිහට බලා ගන්න පුළුවන්. මේකේ තියෙන වැදගත්කම තමයි මේ face style වල තියෙන ඕනම option එකක් සමග මේ x-ray කියන option එක භාවිතා කරන්න පුළුවන්. දැන් අපි කතා කරමු edge style පිළිබඳව. ඒකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් default edge on වෙලා තියෙනවා. ඒ වගේම profile කියන option එක select වෙලා තියෙනවා. අපි මේකේ back edges කියන option එක තෝරගෙන බලමු. back edges තෝරගත්තයින් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ scene එකේ පිටිපස්සෙන් තියෙන lines කඩිරි විදිහට display වීමක් වෙලා තියෙනවා. අපි edge style වල back edges off කරගෙන depth cube කියන option එක අපි තෝරගෙන බලමු. ඔගලන්ට බලා ගන්න පුළුවන් depth cube කියන option එක තෝරගත්තයින් පස්සේ මේ object edges වල camera menu එකට ළඟින් පිහිටන line thickness එක වැඩි වෙලා, ඒ කියන්නේ මහත වැඩි වෙලා පේනවා. camera එකට දුරින් තියෙන lines වල thickness අඩු වෙලා තියෙනවා ඔගලන්ට බලා ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු depth cube කියන style එක off කරගෙන අපි ඊළඟට මේ depth cube කියන option එක off කරගත්තයින් පස්සේ ඔයගොල්ලන්ට මේ scene එකේ lines එකම ගානින් බලා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු extension කියන option එක තෝරගෙන. extension කියන option එක තෝරගත්තයින් පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ lines වල extension ඔයගොල්ලන්ට පේනවා බලා ගන්න පුළුවන්. සමහර විට ඔයගොල්ලන්ට පේන්නේ නැති ඇති, ඔයගොල්ලෝ මේ tool එක use කරලා බලන්න. මේ extension හොඳට අපිට පේන්න ගන්නවා. අපිට මේ විදිහට view menu එකේ edge style, face style අවශ්‍ය විදිහට ඕගොල්ලන්ට තෝරා ගන්න පුළුවන් නිර්මාණයක් කරද්දී මේ option AA ස්ථානවලදී බලා ගන්න පුළුවන්. අපි මේ වීඩියෝ පාඩම් මාලාවේ ඉදිරියට නිර්මාණයක් සමග මේ tools භාවිතා වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව උගන්වනවා. මේ වීඩියෝ පාඩම් මාලාව 3D නිවාස සැලසුමක් නිර්මාණය කරගන්න පාඩම දක්වාම තැන දක්වාම ඔයගොල්ලෝ අරන් යන්න බලාපොරොත්තු වෙනවා. බොහොම සරලව ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ වීඩියෝ පාඩම් මාලාවේදී හැම දෙයක්ම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලොත් කැමති නම් 3D මොඩල් නිර්මාණය කරන්න ඉගෙන ගන්න. දැන්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ඔබලා subscribe කරන්න. මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට නොතේරුණු තැනක් තියෙනවා නම් පල්ලෙහා comment එකක් දාන්න. මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න හොඳයි කියලා හිතෙනවා නම් share කරන්න අමතක කරන්න එපා. එහෙමනම් අපි ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්නම්. සියලු දෙනාටම සුබ දවසක්.